හරි දරුවෝ ටික මේ පොඩි වැඩි ගුඩ් ඉවනිං පුතේ අපටම මේ අපේ ඔන්ලයින් දරුවෝ ටික ගුඩ් ඉවනිං වලට අපට ඇහෙන්නේ නැතුව ඉති පොඩක් පොඩක් ඒ මගේ ගෑනි එකගෙන් වසරිය අවුලක් කොහෙද? අප්පච්චිට කියන්න අයියා ඔන්ලයින් ක්ලාස් එකක් කියලා මේ නවත්. අප්පච්චිට කියන්න මේ හරි කියනකොට මේ පිට්ටාටි නිටම්බ 9 ලාස්ටි එහෙම නේද? ආ කිස් දියා නේද? සයි. තාකෝ දැන් නේද පුතේ? ආ විතරයි. ඔය දෙන්න හරි නේද? මේ එච්චරයි නේ නේ? හරි. දැන් ගන්න ඩියුටෙක් ගන්න බඩව. අපේ ඔන්ලයින් දරුවෝ ටික ඔයාලත් මේ ටියුට් එක අනේ පුතේ මේ ලයිට් එක දාන්න බැටිය මේ ටික දාන්න පුතේ ටයි මේ පොඩි ටික DSP මේ ලෙසන් එක මේ දක්වා බලාගෙන ආවද මේ මේ ටික විතරක් ඇති පුතේ මේ ටික ඔය දෙක ඇති ඔය ටික ඔකත් ඕන නම් දාගන්න ඔයාලට කැමති නම් දාගන්න ටයි එන පුතේ This is that. Unit number 9, heat and its effect. Emma neither. Oh, the end. Cook yen. Oh, the end of the dagger. The end of the dagger. Oh, how did they see? Pay Harry Kian video. Pay Mulima Kata. Make a multi Kata Kana either. It's, you know, my methods of generating heat. Some other color heat has an abulakila. First, I get with it by. Then, maybe Mataka. By. First, I'm getting pretty enough. Solar energy, second one by fuels, by burning fuels, third one by using electric current, fourth one, property. Fourth one, you see another. Nay, you can try all the alternative. Take a following acre, even others, which are producing energy by using solar energy. Up young, second one, take another current, another. දරුවෝ ටික විනාඩියක් දෙන්නම් ඉක්මනට මේ දක්වා කියපු ටික පාඩම් කරගෙන දැන් අහනවා මේ දක්වා කියලා දීපු සයන්ස් ටික පාඩම් කරගන්න පුතේ come on ඉක්මනට හරි කියන පුතේ මේ ගිය සතිය අපි කතා කරා ප්ලාස්ටික් රිස්ටස් හීට් ඇන් එක්ස් ඉෆෙක්ට් හා මෙතන මුලින්ම කතා කරනවා සර්ටන් ඇනිමල්ස් මෙහෙමයි සර්ටන් ඇනිමල්ස් කැන් මේන්ටේන් දෙයා බොඩි ටෙම්පරේචර් කොන්ස්ටන්ට් ඒ කවුද සෙට් දෙක එකේ මැමල් අනිත් එක කවුද පුතේ ඕ මැමල්ස් ඇන් නෑ අපි අපි මැමල්ස් තමයි ඉතින් අය හියුමන් කිව්වද කවුද මැමල්ස් ඇන් බර්ඩ්ස් මතකද
අනිත් සෙට් එකට they can't maintain their body temperature constant. ඒ කවුද අර? ෆිෂ්ලා. ඔය amphibians ගේ ස්ටොක්ලා සෙට් එක තා කවුද හිටියේ? ඔය ක්‍රොකඩයිල් අනේ ස්නේක්ස් ලා සෙට් එක. ඊළඟ කතා කරා generating heat. මෙතන තුනක්. First one by solar heat. Second one by burning fuel. Third one by using electric current. දැන් කතා කරනවා by burning fuel. හරිම ලේසි. මේ හිතන්නකෝ දෙයි මෙන්න මෙයා කවුද 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 ෆැක්ස් ඉටි අන්න ඒ ටික ගිනි තියන්න මොනවද ඉන්නේ එයා දෙන අපිට මොන එනර්ජිද හීට් එනර්ජි එතකොට මේ ෆැක්ස් එක කවුද පුතේ කවුද කවුද ෆුවෙල් එක ඉන්ධනයක් තේරෙනවනේ බයි බර්නින් ෆුවෙල් මෙන්න මේ ඉන්ධන බර්න් කරලා වී කැන් ජෙනරේට් හීට් නිකමනේ දැනට මේ මෙතන තියෙනවා දර කෑල්ලක් කොහොමද කියන්නේ firewood whenever they firewood by burning firewood we can get cowder heat by burning petrol diesel coal ඔය ඔක්කොම burn කරලා අපිට මොනවද ගන්න පුළුවන්ද energy ගන්න පුළුවන් මොන ඒජිද heat energy ගන්න පුළුවන් එහෙනම් නේ right වැඩේ හරි අපි යමු බලන්න කියලා කියන්නේ මේ by burning fuel examples of fuels then fuel වල example එකක් පුතේ මොන ෆුවෙල් බර්න් කරලාද ගන්න පුළුවන් හීට් එනර්ජි එක මොකද ලියන්නේ මොනවද එක්සැම්පල් කියන්න පුතේ කවුද කවුද ෆයර් බර්නින් වැක් ෆයර්වුඩ් එල්පී ගෑස් කෝල් ගල්ලංගුරු පෙට්‍රල් ඩීසල් ඔය ඕනම එකක් ගන්න පුළුවන් මොකද ලියලා දාන්න පුතේ right you can take any of those answers එක්ස්පෙරිමෙන්ට් එක මේ මෙන්න මෙහෙම එකක් අහගන්න පුතේ අපි ගන්නවා මෙන්න මේ වගේ හිතන්න මෙයා කවුරු කියලාද පෙන්න එකක් කියලා දැන් පැනක් අතල්ලන්න එපා අහගන්න රයිට් හිතන්න අපි ගන්නවා පුතේ පෙන්න එක මේක වටි ඔතනම වයර් එකක් මේ වයර් එක ගලව ගන්න අපි ඉලෙක්ට්‍රික් හීටර් එකේ කෙතර හීට් එකක් තියනවාද නේ අන්න එක කැපුවා සතුරු එන්න කපන්න බෑ අර හැක්සෝ බ්ලේඩ් තියෙන එකකින් කපලා ඉදර අම්බල තාතල නැටිලා වටේ ඉඳ අපි මොකටද කරන්නේ නෑ නෑ වගේ කරන්නේ පහරද ඔකට සයන්ස් ස්ටේජ් එක ඉල්ල ගන්න මොන වයර් එකද මේ ක්‍රෝම වයර් එක ඒක අරගෙන මේක වටේ යොදා මේ මේක වටේ යොදා ටිකක් වෙනවා ඉතිල තියෙනවා වගේ අන්න හරි ඒක කනෙක්ට් කරනවා කාටද පුතේ කනෙක්ට් මේ ක්‍රෝම වයර් මේ ක්‍රෝම වයර් එක Nichrome wire. Can I see it? Nichrome wire. We have to connect nichrome wire to dry cells. Switch a good down. Eleven main switch checker. Message of sun running on Kerala the Antikavella. Main dry cells neighbor. May I paint the liquor? Had a later. Spend your mother. Main the yard up there. May I get to Kavella in Mosaic? ඔන් කරලා තියෙන අපිට මේ ඔන් කරනවා 60 seconds තප්පර 60ක් ඔන් කරලා තියෙනවා ඊළඟ මොකද touch the wire observation මොකද වෙන්නේ පුතේ මෙන්න මේ coil එක coil get seated the coil යන පුතේ get heated ඇයි රත්ුනේ කවුරුනේ මේක ගිනි තියුවට නේ නේ ඇයි රත්ුනේ මෙන්න මේ dry cell එකේ positive terminal එකේ ඉඳලා negative terminal එකට මේ පැත්තට කවුරු යනවද මේ 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 මොනව යනවද පුතේ මෙහෙන් ගිහින් මෙහෙන් එනවා කවුද i එනවා i කියන්නේ කවුද
කියන්න කියන්න ඉලෙක්ට්‍රික් කරන්ට් කියනවා. දැන් කන්ක්ලූෂන් එක මොනද? කන්ක්ලූෂන් එක පුතේ මොන වයකද මේ නික්‍රෝම් වයර් කියන්න කියන්න? නික්‍රෝම් වයර් කියන්න කියන්න කෙට් හීටඩ් වෙනවා ඩියු ටු මොන වයින්දද පුතේ? ඉලෙක්ට්‍රික් කරන්ට් ඩියු ටු ඉලෙක්ට්‍රික් කරන්ට් කරන්ට් එක නිසා අරගෙනත් වෙනවා. හැබැයි ඉවරයි. විද්‍ය පැහැදිලිද? සයිට් වන් බලන්න වෙච්ච දේ පුතේ. තත් පීනිට එක කියන්න කොමන්. පීනිට එක අදිනේදී පීනිට එක සේම්. අරවුන්ඩ් ද පින් බීනෝට වයින්ඩ් ඔතන්න වෙනවා කවුද පුතේ? නේක්‍රම් වය දැන් සත්තරම කනෙක්ටඩ් ටු ඔක්කොම ඔක්කොම කනෙක්ටඩ් ටු ගයිඩ් සෙල් as well as the switch. Then we have to turn the switch on for 60 seconds. Observe and we need to touch the nichrome wire. Touch කරනවා කියලා අනේ මේ show එකේ කියලා මෙහෙම අල්ලන් ඉඳපන්. Touch. වෙනවා නේ. Touch කළා බලන්න. Touch the nichrome wire. Observation කරපු දෙය. The coil come on. The coil gets heated. The coil gets heated. කොහොමදේ? The coil gets heated. Conclusion කරපු දෙය. නික්‍රෝම් වය come on. නික්‍රෝම් වය get heated රත් වෙනවා due to කියපදේ? Due to නිසා මොන නිසාද? Due to නිසා heated රත් වෙන මොන තුද? Electric current. පැහැදිලි නේද? පිටුලිය ඉඳලා. That's all. දැන් ගන්න note එක පුතේ. ලොකු current එකක් කොහොමද ගන්න පුළුවන්? හැමකම අපි ලෝම එක සෙට් කරනවා කියලා ට්‍රයිසෙල් දෙකකට නේ මෙතන ට්‍රයිසෙල් දෙකයි කරන්නේ ඉන්නේ අපි ලෝම කාර්යක බැටරි සෙට් කරනවා කියලා අන්න එතකොට මොකක් හරි වෙන්න පුළුවන් ප්‍රශ්නයක් හයි කියන පුතේ ෆස්ට් ටයිම් මාක් කරගන්න මෙන්න මෙයා නීක්‍රෝම වයය කියලා පුතේ මේන්න මේක නීක්‍රෝම වයය එක මේන්න මේ තියෙන කොයිල් එක වගේ එක මේන්න මේ තියෙන හැබැයි මෙන්න මෙයා නිකන් මේ 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 අහගෙන පුතේ කියන පුතේ නම මේ ටික තමයි නීක්‍රෝම කෑල්ල මෙන්න මෙයා නීක්‍රෝම නෙවෙයි මේ හරියටම තියෙන මොනවද? මොන වයකද පැටියෝ? කොප වයක. තේරෙනව නේද? මෙයා කොප, මේ ටික කොප. මේ ටික ටීක්ටෝ. තේරෙනව නේද? රයිට්. ඊළඟ මේ තියෙන ඩ්‍රයි සෙල් ඒකත් මාක් කරගන්න. ඩ්‍රයි සෙල් ස්විච් එක නම් දාලනේ. දැන් හරිනේ? ආ කියන්න පුතේ. මට මාක් කරගන්න මේ ටික. මේ ඔන්ලයින් දරුවෝ ටික ඔයාලගේ දීලා තියෙන පොඩි උන්ට ගහනද පුතේ? ඔයාලගේ සැප්තැම්බර් මන්ත් එකට දාලා කෝඩ් එක දාගන්න. ඒක ඇටි TEM කියලා කෝඩ් එකක් ඇති. අන්න ඒක දාගන්න පුතේ. හරි? නිකම්ම නිකන් නම දාන් ඉන්නපස්ස සමහරට අයින් වෙයි ක්ලාස් එක ඇතුළතදී. TEM වලින් දැන් අපි නිසලි ගත්තොත් TEM 63 නිසලි යන්නේ වෙයි කෝඩ් එකක් පේමන්ට් කරපු පැටි වලදී අන්න ඒක දාගෙන ඉන්න. නැත්තම් ක්ලාස් එකෙන් අයින් වෙන්න පුළුවන්. රයිට්. එම් පේමන්ට් කරලා කෝඩ් එක ආපු නැති අය ඉන්නනම් පොඩ්ඩක් හෑන්ඩ්ස් අප් කරන්න එයාලට chance එක දෙන්න පුළුවන්. හරි නේද? ඒ පුතේ එහෙන්නේ. ආ මේක කන්ක්ලූෂන් එකේ ඉඩක් දීලා නැහැ. අර පහලින් පහල තියෙන ලයින් එක ලියාගන්න කන්ක්ලූෂන් එක. CON කියලා දාලා ඒක ලියාගන්න කන්ක්ලූෂන් මේක ලියලා නැහැ පුතේ. අපි ඔන්ලයින් දරුවෝ ටිකක් there's no enough space for the there's nothing mentioning about conclusion you have to write on the conclusion also. මේකත් ලියාගන්න පුතේ. conclusion of the activity මේක ලියාගන්න. copy down the conclusion.
සයිට් වෙලා ඇද පුතේ ඇටේ ඇද පොඩි ටික නේද නේද යන් ඊළඟ එකට එන්න පැටිය ඔය තමල ඉන්නේ නේ පුතේ ආයෙ වෙරද පුතේ නෑ නේ ඉවරයි මේ ඊළඟ එක මේ පොඩි ටික මේ දක්වා අපි කතා කරේ හොඳට මේ වෙද්ද බලන් ඉන්න හරි මේ දක්වා කතා කරේ effects of heat effect කියන්නේ බලතැන් කාගෙද පුතේ heat ඒ කියන්නේ තාපයේ බලතැන් තේරෙනවා නේද කීයක් කතා කරාද තුනක් කතා කරා so not effects of heat the way of generating heat heat හදන විදි නේ පුතේ තුනක් කතා කරා first one by solar energy Second one by again by burning fuel. Third one by using electric current. Then maybe the other heat එක හදනවා. ඔයාලා ගෙදර තියෙන electric heater එකේ නේද? Electric iron එකේ hot plate එකේ rice cooker එකේ වෙන්නේ මෙහෙම එකක්. දැන් rice cooker එක බත දියලා ගින්දර දාන්නේ නැහැ නේද? නේද? එහෙම යටින් පිටි තියෙනවද නැහැ ඒක රත් වෙනවා කරන්ට් එක යද්දී. නේ. ඉලෙක්ට්‍රික් අයන් එක දෙයලා ඒකට පොලකට දාන්නේ නැහැ නේද අපි ඒකට නේද ස්විච් එක ඔන් කරගෙන කරන්නේ නේද කරන්ට් එක යන්න අන්න හරි ඒ කියන්නේ කරන්ට් එක දියලා රත් කරන එක නේද ඒ ඔයාලගේ තේ එහෙමද ස්විච් එක දාලා පොලකට දාලා කියන තියෙනවද නැහැ නේද නැහැ නේ ඒක කරන්නේ නැහැ රයිට් දැන් අහගන්න ඊළඟ කොටස next one effects of heat මේ effects කියන්නේ බලපෑම අහගන්න මේ lesson එකේදී effects of heat හතරක් කතා කරනවා අපිට දුදී දැන් පොඩ්ඩක්වත් බලන්න නෝට් එක බලන්න එපා Our next topic is මෙන්න මෙයා. කවුද පුතේ? Effects of heat. තාපයේ බලතැන්. First one. Increasing temperature. මොනවද පුතේ? Temperature වැඩි වෙන එක. Second one. Shock temperature. Expansion. මොනවද පුතේ? Expansion. විතරද කියන්න. Third one. ඒක නම් ඔයාලා දන්නවා. Change in physical state. Change in physical state. Color change. Color change. මෙන්න මෙහෙම heat නිසා වෙන දේවල් හතරක් හදා ගන්න බලන්න ඔබ මේ මම දෙදරත් cube බැලුවාට එමය අපිට හංග ඉන්න ඕන කියන පුතේ effects of heat main දේ අර four effects first one කියන පුතේ increasing come on කියද increasing temperature expansion ඒ කියන්නේ volume වැඩි වෙන එක third one change in physical state fourth one chemical change sorry color change main idea are four effects of heat කියන්නේ මොකද first one increasing temperature second one temperature second one expansion අම්මෝ රත්ේ නේද අන්න හරි අද කතා කරන්නේ කේස් එකක් හොඳට අහගන්න මම මේ කියවරෙත් එක මම මේ මයික් එක දෙනවා ඔයාට you have to present this activity from here i will be a student you will be the teacher හරිද පැහැදිලිද right ඔන්න බලාගන්න වැඩි එන පටන් ගමුනේ හොඳට අහගෙන හරි මේමයි කරන්නේ දැන් මේ කතා කරන්නේ first effect of increasing sorry first effect of heat පළවෙනි effect එක effect කියන්නේ බලපෑම firstly we are going to discuss about increasing temperature first one how to put it increasing temperature පොඩි එක කියන්නේ temperature කියන්නේ temperature එන්නේ මොකද උෂ්ණත්වය increasing කියන්නේ වැඩි වීම increasing temperature ඒ මොනවාද උෂ්ණත්වය වැඩි වීම මෙහෙමයි කරන්නේ
අපි ඉස්තරලාම ගන්නවා මෙන්න මේ වගේ මෙන්න මේ වගේ එකක් සයන්ස් ලැබ් එකේ තියෙනවා හරි බඩු කොහොමද මෙයාට කියන්නේ මෙන්න මෙයාට කියනවා වයර් මෙෂ් කියලා දැන් ඔය නෝට් එක දිහා චුට්ටක්වත් බලන්න එපා අන්නේ කරමු මේක බලා ගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න මේ බෝඩ් එක බලන්න නැතුව ඔබ කම්ප්ලීට් කරගන්න එහෙමයි අගයට බලන්න first we have to take a wire mesh online දර ටිකක් බලා ගන්නවාට මොන හරි ගැටලුවක් තියෙනවා has option එක click කරන්න මට ඒකට පේනවා හරි මොනවද බලන්න wire mesh ඒක මොනවද කොහොමද දෙක දෙනේ wire mesh එකේ දෙන්නයි තුන්දෙනයි 20 දෙනයි 30 දෙනයි wire mesh අපි දෙකේ නේ අනේ බලන්න ඔන්ලයින් දර දෙක දෙන ඔන්ලයින් ජීවිත ටික ඔයාලා wire mesh දෙක දිනවද wire mesh Hands up. In Sinhala, how do you call this? Nah. What are the kambi dela? Why is it not? Are you Delhi Halana Gana Delhi Vagay Dina Nid? And ne vage poti kele kina science lab dega tuli. Kama dhe kya ne? Kambi dela kena. Hari ne? And ne hari. What are the kutti? අපි බලුවෝ මේ සෑහෙන භයානක උපකරණයක් අපි කියලා. කොහොමද කියන්නේ? කම්බිදැල. වයර් මෙෂ්. මේක බලවන්ද? අන්නේ වයර් මෙෂ් එක යටින් තියෙනවා මොන එකක් දන්නවද? මේන්න මේ වගේ ස්ටෑන්ඩ් එකක්. ඇත්තටම මේ ස්ටෑන්ඩ් එකේ මෙන්න මේ කැල ටික තියෙන්නේ. ඒක යට වෙලා. කණු ටික විතරක් පේනවා. මේ මේකේ මේ මේ හරියෙන් තමයි මේ රවුම තියෙන්නේ. මේ මැවිලා ඔන්නෝ මැවිලා මෙහෙ මැවිලා මේ අනිත් එක එතකොට මේ කවුද පුතේ අර අර අරක අනේ එක කවුද කවුද පුළුවන් නම් කියන්න හරියට කියන්න කකුල් තුනක් තියෙන කකුල් තුනයි කොහොමද කියන්නේ ට්‍රයි හරි කොහොමද ට්‍රයිපොඩ් ස්ටෑන්ඩ් ඒක ගන්න හැදෙලිද දැන් දිලෝද ට්‍රයිපොඩ් ස්ටෑන්ඩ් මේක යටි කියන්න ඕන්ඩ් එන්නේ පස්සේ 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 ඔනේ කඩේ ගන්න වදුදේ දෙහැමිට එක වදුදේ ෆයමෙෂ් තේරුණා නේද ඒක යටින් තියෙනවා ඒ මේ මේ ඉස්සරව ගන්නේ මෙයා ට්‍රයිපොඩ් එක ගමු ඒ කුඩින් තියෙනවා ෆයමෙෂ් එක හම්බි දැලක් පුළුවන්ද හා ෆස්ට් ඔන් ට්‍රයිපොඩ් දෙන් වි හැව් ටු කීප් ද ෆයමෙෂ් ඒ කුඩින් කවද හම්බි දැල දියෝ දැන් ලේසියනේ නේද හා තියලා මේක උඩින් තියෙනවා මෙන්න මෙයා ඒ කවුද ළමයි කියන් 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 පීක එක තර්ඩ් ස්ටෙප් මේ දැක්කා පැහැදිලිද දැන් කියන කොට ටික දැන් මේව බොරු කරගන්න ඕන එකට ෆස්ට් ආන් ෆස්ට් ඉයර් ටේක අටි මාටි යන්නේ ඔබ වේ යන්නේ කො ගැන ෆස්ට් ඉයර් ටේක ෆයිබර් ඔන් ද ට්‍රයිපොඩ් ස්ටෑන්ඩ් වී හැව් ටු කීප වයර් මෙෂ් වී හැව් ටු පුට් සම් මෙන්න මේවා ටිකක් දානවා මොනවද වෝටර් අවසානයේදී මේ we have to tip ඉල්වනවා මෙන්න මෙහෙම කෙනෙක් කවුද 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 තර්මොමීටර් කියන්නේ කියන්නේ කවුද තර්මොමීටර් ඒ කවුද උෂ්ණත්වමානයක් තියෙනවා පැහැදිලිද දැන් බලුවම ටෙම්පරේචර් එක මෙන්න මේ ගානට මර්කරි ඔන්න ඔය ගානට මර්කරි මේ ගානට මෙන්න මේ ගානට අපි හිතමු මෙන්න මෙතන තිබුණේ කීයද පුතේ 30 අන්න ඒකට කියනවා ඔයාලා මේක මාර්ක් කරගන්න අපත් මේකට කියනවා මුලින් තිබිච්ච ටෙම්පරේචර් එක කොහොමද කියන්නේ ඉනිෂියල් ටෙම්පරේචර් කොහොමද කියන්නේ පුතේ කොහොමද කියන්නේ ඉනිෂියල් ටෙම්පරේචර් ඉනිෂියල් කියනවා පටන් ගනිද්දී ආරම්භක උෂ්ණත්වය තේරෙනවද තේරෙනවද මේ මුලින් තිබිලි තියෙද්දි ටෙම්පරේචර් ඔෆ් වෝටර් බිකම්ස් 30 ඒක පැහැදිලිද දැන් තමයි රත් කරන්න පටන් ගන්න මේ රත් කරනකොට කැමැතියක් ගන්න පුළුවන් සයන්ස් ලැබ් එකේ හරි ලේට් එකේ හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම තියෙන එකක් මෙන්න මේ වගේ තියෙන එකක් තියෙනවා සම්පත් බැංකුවේ ලාංඡනය වගේ දෙයක් මේ මේ වගේ එකක්.
මේක ඇතුළේ නිකන් කෙරසින් ඔයිල් වගේ එකක් තියෙන. ඇත්තට මේ කෙරසින් ඔයිල් නෙවෙයි. මේන්න මෙයාට කියනවා කොහොම කියලාද? ස්පිරිට් ස්පිරිට් ලෑම්ප්. ලෑම්ප්. හරි කොහොමද සුදේ? ස්පිරිට් ලෑම්ප්. ඒක පොඩි ඉස්තිරයක් වගේ තියෙනවා. පාන්දරයක් වගේ එකක්. අන්න පාන්දරයක් වගේ එකක් තියෙනවා. මේන්න මෙතන ගිනි තියෙනවා. දැන් මොකද වෙන්නේ? අන්න ඒ වගේ දැල්ලක් එනවා. තේරුණාද? මේකෙන් මේ වෝටර් වලට මොනවද දෙනවද? හීට් දෙනවා. හීට් නිසා ටෙම්පරේචර් එක 30ම 30යිද? නෑ 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 නෑ. තව ටිකක් වෙලා ගියට පස්සේ මොනව වෙනවද? මේ වතුර නටනවා. වෝටර් බොයිල්ස්. තේරුණානේ? මේක අර 30 තිබිච් එක කියවෙනවද පුතේ? කියවෙනවද? It becomes 100. මේ තමයි maximum temperature එක record වෙච්ච. කොහොමද කියන්නේ? Maximum temperature. සිද්ධිය පැහැදිලිද? හවුද නැද්ද? හා. දැන් තාමත් නෝට් බලන්න එපා. දැන් පුළුවන් තරම් try කරන්න මේක දිහා බලන්නේ නැතුව සීරම ටික තනියම ලියන්න. හරිද? ඔන්න අහගන්න කියන හැටි. කියන්න පුතේ. First we need to take a psychotic stand. ගොඩාක් කෑ ගහලා කියන්න එපා. අපි ඔන්ලයින් දරුවෝ ටික කියන්න බඩ. First we need to take a psychotic stand. In the room, sorry, in the psychotic stand, we have to keep the Why mesh? Hambida. On the why mesh, we have to keep the speaker. In the speaker, we have to put some water. අපි මේක මොනව කරනවද? රත් කරනවා. එහෙම නේද? සිය වෙනවා. මැක්සිමම් ටෙම්පරේචර් එක 100ක් වෙයි. සීඩ ඩියන එකක් නැහැ. තේරුණා නේ? හා දැන් අපි කියනවා හීට් නිසා මොන වෙනවද? ටෙම්පරේචර් එක 32°C වෙනවා. සිද්ධිය පැහැදිලිද? හා දැන් ඉක්මනට මේ ඩයග්‍රෑම් එක හරියටම ලේබල් කරගන්න පුතේ. හා මේ ටච් එකට දෙයක්. දැන් මේ එක්ස්පෙරිමන්ට් එක කරද්දී while doing this experiment We can't hold the thermometer over 5 minutes. මේක අල්ලන් ඉන්න බෑනේ. අහගන්න. මෙන්න මේකටත් පච්චට මේක ඉරෙක් කරන හරිද? මෙන්න මේ thermometer එකටත් අල්ලන් ඉන්න බැරි නිසා මේකට සෙට් කරන පොඩි මෙන්න මේ වගේ ආධාරකයක්. ඔන්න ඔහොම එකක් තිය ස්ටෑන්ඩ් එකක්. පැහැදිලිව කියන එක පුතේ? තේරුණාද? ආ එතකොට මේක අල්ලන් ඉන්න ඕනද අපි? අල්ලගෙන ඉන්න ඕනද? නෑ නෑ සයන්ස් ලැබ් වල මේ වගේ තියෙනවා. මෙන්න මේක මේ මේක යකඩ තහඩුවක් තියෙන මෙතන. මේකට කියනවා කොහොමද කියන පුතේ? අයන් ස්ටෑන්ඩ්. කොහොමද කියන පුතේ? අයන් ස්ටෑන්ඩ්. සිද්ධිය පැහැදිලිද? අන්න හරි. දැන් ඔයාලට අයන් ස්ටෑන්ඩ් එක නම් ඇඳලා නෑ. මෙන්න මේක අඳින්න වෙනවා. ඉනිෂියල් ටෙම්පරේචර් මාක් කරලා නෑ. ඒක මාක් කරගන්න වෙනවා. ෆයිනල් ටෙම්පරේචර් ඉස් නොට් ගිවන්. ඒ ඉන්නවා නේද? අයන් ස්ටෑන්ඩ් එක ඇඳලා මාක් කරගන්න වෙනවා. You have to mark the initial temperature as well as final temperature. වතුර නම් දාලා තියෙන්නේ. pH එකක් තියෙනවා. wire mesh එකක් තියෙනවා. spirit lamp එකක් තියෙනවා. මේ ඔයාලට ඉතුරු ටික ලියන්න ඉන්නේ. come on. ඉක්මනට diagram එක complete කරගන්න. බලන්න ඊට පහලින් තියෙන දේවල් පැන්සල් එකේ ලියන්න පුළුවන් දෙයක් පුතේ. Try to fill all the blanks of page number 2. You will be able to do that clearly. හරියට.
මේ එක නෙමෙයි බිනුකි, ඔය තනියම කන්න හොඳ නෑ හලු, අපිටත් ඕන මොනවා හරි. අපි පවුනේ නැත්ද බිනුකි? නේ නිසලි, නිසලි පවුනේ පුතේ. අර බිනුකි, බිනුකි ඉස් ඉටින් සම්තිං විදවුට් ගිවිං සම්තිං අස්. බෑන් බෑන්. ඒකනේ අද කවද්ද? අද බලාදනේ නේද? අද බලාදනේ. ලබන සතියේ බ්‍රහස්පතින්දා. හවස 2:30 නෙමෙයි හවස 4:30ට. සයන්ස් ක්ලාස් එක තියෙනවා. කියලා තියෙන්නේ ලබන සතියේ හවස කීයද පුතේ? 4:30ට. මොනවද තියෙන්නේ? සයන්ස් ක්ලාස් එක. බ්‍රහස්පතින්දා. කාඩ තියෙන්නේ ග්‍රේඩ් 6 වලට අලුතෙන් එන ළමයින්ට. ඒ කියන්නේ ශිෂ්‍යත්වය ලියන ළමයින්ට. හරිද? ඔන්ලයින් ක්ලාස් එකත් ඒ වෙලාවෙදිම තියෙනවා. එයාලට. මේ කොබන් නංගිල මල්ලි නෑ 5 වසර අලුත් දෙනවල දන්නයි ඉන්නවද පුතේ? එයාගේ දෙරිට කමන්නේ. එයාට ඉවන්න තියෙන්නේ. ඒතරේ හා මේ දැන් කවද යන්නේ? ලබන සතියේ දැන් වේදර කවුද එන්නේ? සමේනවා, ශාලකත එනවා, ආයිෂ තියෙනවා. අපි තීරණ ගන්නවා අමුතු එක. ඔව් බ්‍රහස්පතින්දනේ. ඔයාලට බ්‍රහස්පතින්දාට තියෙන්නේ කියන්න පටන් ගන්න. හතරම ආඩද? අවුලන්නේ. නේ ඔයාලට වැඩ පේපර් එක නේ. මේ පේපර් එක විනාඩි 15 එකක්. තාලෙකට මම ගන්න විනාඩි 15 වල විතරයි.
විනාඩි 15 විතරයි දෙනවා කිව්වේ. හරි හරි කොහොමද මේ නාලකපේ මම එක්කන් ඉන්නේ විනාඩි 15 විතරයි. හරි පොඩි උන් ටික දැන් අහගන්න ප්‍රශ්නයක්. කවුද පුතේ පසිඳු කියන පුතේ මොකද ගැටලුව? පසිඳු කියන වැඩිය නැහැ ප්‍රශ්නයක් නැහැ. ඕකේ ඒ පුතේ ඒ පැඩිය බඩගිනි. ආ මොනවයි කන් අවුලන්නේ ඒ පුතේ. ආ වැඩි කැමති නැහැ මං සල්ලි දෙන්න. අවුලන්නේ ඕ විදියෝ කරේ හිලෝ කරේ ඒ පුතේ කොත්තු ඕන යන්නේ තියන්නේ නේ ඉන්නා කොත්තු නේ නේ ඉන්නා ඇහින්නේ යනකොට ඒකද ඇහි ඒත් ඇහෙන්නේ මොනවද වතුර ඕන. ආ ගන්න ගන්න වතුර ගොඩ ගිහිල්ලා අවුලන්නේ මේ ඇයිද මොනවද වන් වැඩි මොනවද මේ කියන්නේ? ආ බොස්තු දුවන්න දුවන්න ඉන්නේ නැහැ බොස්තු උඩක් ඉන්නේ කොහොමද? අනර වගේ දුවන්න දුවමු හදිසියක් වුණොත් ඒ මාර්ගයෙන් ටැක් වෙන්නේ. කවුද ඇනේදී ඇහෙන්න කියන්නේ බෑ. එක වෙලාවකට මට ඇහෙන්නේ කොහොමද? පොත්තු ඕන වගේ. තව වෙලාවකට ඇහෙන්නේ වතුර ඕන වගේ. පොත්තු මේ ළමයි මේ ඔක්කොටම පොදුයි කියන්නේ if you have any biological need just like passing urine never ask about that අහන්න එපා. no need to get permission you can leave the class. දැන් හැබැයි ගිහිල්ලා ඉන්න තේරෙයි ගිහිල්ලා හරි මේ සිරිනාරම ළමයි ඉන්න එපා. මේ ගිහිල්ලා ඉන්න ඉක්මනට හරි මේ කොහොමද සීතල දවස් නේ නේද වැඩිපුර යූරීන් හැදෙනවා මේගොල්ලෝ ටික මේ 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 ඔන්ලයින් ඉන්නේ නැහැ ඉතින් ගැටලුවක් නෑ. උන් ගෙදර ඉන්න ගමන් සීතු කොහොමද සීට් එකේ ඉන්නේ? මොන හරි බිස්කට් කන්න ගිහිල්ලා, චූ කරන්න ගිහිල්ලා, එහෙම තියෙන්නේ. ඊයේ එහෙම කියන්නේ බා. මේ ඉතින් අපේ ෆිසිකල් ක්ලාස් එකේ ළමයින්ට ඒ සැප නෑ. මාත් අනිත් දවසේ ඔන්ලයින් ක්ලාස් එක දෙනවා නේ පුතේ. ඔව්. ඕද මේ අය එන විනෝදයෙන් ඉන්නේ පුතේ. බිස්කට් එකක් කාගෙන මේ පුතේ විතකුවම මේ අම්මා තේ එකක් හදලා දෙනවා බිස්කට් කියලා දෙනවා තෑන් මේ පුතාලා. මේ නින අසාධාරණයි නේ. ටියු ටිකක් ගෙදරට හම්බ වෙනවා. මේ තයි අපි යන්න. දැන් මේක තේරුණාද? හරි ඊට පහලින් තියෙන බ්ලැන්ක්ස් එක ෆිල් කරාද? නැත්. යකෝ you have to fill those blanks ඉක්මනට. බල හදන්න බෑනේ ඉතින්. කොහෙද මේ වොෂ්රූම් එකක් ගියානේ මෙච්චර වෙලා. දැන් කතා නැතුව අහගන්න පුතේ. ඒ හරිද? මාර වේගවත් නේ පුතේ. දුවන්න කලින් නෙවෙයිilla. කොල්ල ටික දැක්කනේ අන්න අර වගේ ආදර්ශයට ගන්නවා දැක්කනේ. ඕ කොල්ල ටික වොෂ්රූම් ගියට පස්සේ විනාඩි 20ක් විතර යනවා එන්න. යන්නේ වටින් හරින් මෙහින් ගිහිල්ලා තේරෙම කරලා කර කියලා දැන් එතෙන්ට යන්නේ. අලිපුනේ චුට්ටක් යනවා ඊට පස්සේ දන්නවද? ඒ ගිහින් ඉක්මනට යන්න ඕනේ අත්තරකට. මේ පොඩි ටික දැන් අහගන්න. යා ආවෙන් ආගන්න ගන්නේ. ඔන්න ආගන්න කරන්නේ වැඩි.
අපි මොකද කරන්නේ? light up the කියන්නේ ඉතින් මේක තියෙද්දිම කියන්නේ light up the spirit lamp. light up කියන්නේ ඒක ටෝච්චයක් ගහන්න. නෑ light up කියන්නේ පත්තු කරන්න. අන්න හරි. කවුරු කිව්වේ? light up the spirit lamp එක පත්තු කරන්න. දැන් මොකද කරන්නේ? at a moment එයා ගන්න නැත්නම් එක්තරා මොහොතකදී at a moment මේ ඕනේ මේ හරිද? at a moment water අන්න ඉතින් ස්පෙලින්ග් වැරදි. ග්‍රැමර් වැරදි. කොහොමද කියන්නේ? water boil නෙමෙයි පුතේ. කොහොමද කියන්නේ? water singing වලනේ. කොහොමද කියන්නේ? water boil at a moment water boil at a moment water boils එක දාගන්න පුතේ. at a moment water boils now temperature is 100 degrees celsius conclusion when heat is supplied heat එක දෙද්දි temperature of water මොකද වෙන්නේ පුතේ? පොඩ්ඩෙන් රෙද්දක් ඉද වැටෙනවා මොන රෙද්දක් තිබිද මේ වා තමයි රෙද්ද දෙන්න දැම්මේ ඒක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බල මම වටවන්න ගාවගේ ගා $5 කීයක් හරි හම්බවෙනා නේද වැඩේට? තා පොඩ්ඩෙන් සර් දින්න. වැඩේ නැහැ නේද? නෙගටිව් මම වැඩක් තනි කොට ඇවිල්ලා. වැඩක් ඔතන මේක නේද? මාරි පාඩු ටික. නෑ නෑ මෙතනින් මේ පොඩක් පැටලලා ගිහලා වස්තුල් කරනවා කියන එක දෙන්නේ නෑ. යාකෝ ඔබල කියන කතාව ප්‍රතේ. මේ ළමයි මේ රෙද්ද නම් මාර ඩේන්ජරස්. වාතනයි රෙද්ද ඇද්දේ තින්ද. මේවි එනු දෙන්නේ. ඊළඟ කියන්නේ ස්ට්‍රේන් හීට් ඉස් සප්ලයිඩ්. සප්ලයි කියන්නේ සපේ ඇද්දී ටෙම්පරේචර් කියන්නේ පුතේ. කන්ක්ලූෂන් එක ටෙම්පරේචර් කියන ගැන of water increase the decrease temperature of water increase water increase ඉක්මනට ලියන්න පුතේ conclusion temperature of water increase temperature of water increase දැන් පුළුවන් නම් ඊළඟට කියන්න now put off the flame ප්ලේන් කියන්නේ මොකද? දැල්ල. දැල්ල නේද? මම වාත් වතුර ඉන්නේ මොදි ටිකක්. මේ මොකද්ද? ෆ්ලේම් දැල්ල. පුට් ඔෆ්. කියන එක මොකද්ද? දැන් එක්කම ගැහුවොත් පුට් ඔෆ් කියන්නේ මොකද්ද මොදි? හරි. මොනවා නේද? පුට් ඔෆ් ද ෆ්ලේම්. අර ෆ්ලේම් එක නිවල දාන්න. නිවපු ගමන් ළමයි අර බීකර් එකේ තියෙන වෝටර් වලට හීට් දෙනවද? දැන් ළමයි මේ දැල්ල නැහැ. දැල්ල නැත්තම් හීට් එක නැහැ. හීට් නැත්තම් මෙයාගෙන් හීට් ලොස් වෙනවා. ඒ කියන්නේ ටෙම්පරේචර් එක එන්න එන්න මොකද වෙන්නේ? ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. දැන් කියන්න පුතේ. මට කියන්න ඕන. Now come on equipment. Now put off the මදිමදි ස්විච් කියනවනේ. Now turn off the flame and observe the thermometer reading. Observe. නිරීක්ෂණය කරන්න thermometer reading. ඒක තියෙන ගාන. Observation කියන්නේ පුතේ. Observation. Temperature. කෝ කියන්නේ කියන්නේ? Decrease. කොහොමද කියන්නේ පුතේ? Temperature decrease. Temperature of water decrease. Straight command. temperature of water decreases ඒක අඩු වෙනවා conclusion හොඳට හිතලා බලලා කියන්නේ කොහොමද කියන්නේ heat එක release වෙද්දී temperature එක මොකද වෙන්නේ අඩු වෙනවා දැන් කියන්න පුතේ as tika මොනවද ඉතාලද temperature of water heat අහිමි වෙනවා කොහොමද කියන්නේ ලා අහිමි වෙනවා මොකද පුතේ heat ලා
from water. තේරුණා නේද? Heat loss from water, temperature decreases. එහෙම නැත්තම් කවුරු හරි මෙහෙම ලියන දුන්නත් හරි. මෙන්න මේකත් හරි. කොහොමද? When releasing heat. Release කියන්නේ ඉවත් වෙලා යද්දී. කවුරු හරි කියලා කිව්වද? Releasing heat. Temperature. කියනකොට of water අඩු වෙනවා. කොහොමද? Decreases. When releasing heat. Temperature of water decreases. මෙන්න මේ දෙකෙන් එකක් conclusion ඉදිරිය ගන්න පුළුවන්. එකට ලියා ගන්න. දෙකම ලියා ගත්තත් කමක් නැහැ. That's the conclusion. මේ අපි දැන් lessons කීයක් ඉවරද පුතේ? නවයක් ඉවරද? අගයක් තියෙනවද? දෙකයි. ඒ කියන්නේ කීයද? 10යි 11යි දෙක විතරයි. අපි ඉක්මනට ඉවර කරලා තව සති හතරකින් පටන් ගන්නවා වෙනස් ක්ලාස් එකක්. මොනව ක්ලාස් එකද පුතේ? පේපර් ක්ලාස් එක. තේරුණායි? ඉක්මනට මේ පාඩම් ටික ඉවර කරලා මොනව පටන් ගන්නද? පේපර් ක්ලාස් එකක් පටන් ගන්න. පැහැදිලිද? හරි. රයිට්. අන්න හරි. අන්න හරි. මේ පුතේ ඔව් ඒක බයක් එක බොහොම ඒක බාලෙන් හරි පුතේ දැන් මෙහෙ බලා ගන්න effects of heat හතරක් තිබුණනේ කියන්න first one කවුද ඉක්මනට increasing temperature second one හරි පුතේ expansion කොහොමද කියන්නේ expansion second one is කවුද බැරියෝ expansion මේ එන්න මෙයා effects of heat first one increase in temperature second one කවුද බැරි expansion දැන් අහගන්න හොඳට අහගන්න expansion කියන්නේ increasing කියන්නේ මොකද මොනවද increasing volume එහෙම නැත්නම් ලෙන් දිග වැඩි වෙන එක වොලියුම් කියන්නේ මොකද පරිමාව ලෙන් කියන්නේ දිග වැඩි වෙන එක when increasing වැඩි වෙද්දී increasing the temperature මොනවද මොකද increasing common කියන්නේ increasing volume of length equal පරිමාව එහෙම නැත්නම් මොකද දිග වැඩි වෙන එක When increasing the temperature is called expansion. මම පාඩම් කරගන්න ඉක්මනට. Increasing length or volume with increasing the temperature is called expansion. හරි කියන්න පුතේ මතක. Increasing volume or length with increasing the temperature is called expansion. මේක බෙදෙනවා කොටස් තුනකට. First one, expansion of solid. Second one, again, expansion of liquid. Third one, expansion of solid gas. Can we do first one? Expansion of common go solid. Second one, expansion of liquid. Third one, expansion of gas. Otherly, basic thicker pattern gun. Then gun not take. Can we do main topic? How do second one කියන second effect මදි මදි expansion කියන පාර කියන increasing the length with or volume with increasing the temperature is called expansion symbol a කියන වැඩිය expansion of solid දැන් අහගන්න කරන විදිය මේ පුතේ මෙන්න activity එක ඔය වැඩ තේරෙන අතර බලාගන්න ඊළඟ සතියේ මේක හදන් ඉන්න ඕනේ Oh. When you come to the next week, you have to prepare this setup. Hondara haganna puthe. First, we need to take menna me ekak ganna puthe kawud dannada? Me copper wire ekak. Naththam metal wire ekak.
වැඩි හොඳයි ඔය මේ ඔය වයරින් කරන්න ගන්න කම්බි තියෙනවනේ නේද? රළු පාට වගේ වයරයක් නේද? අන්න ඒක ඇතුලේ කම්බියක් තියෙනවනේ. අන්න ඒකෙන් වැඩේ ලස්සනට කරන්න පුළුවන්. තව කම්බියක් තියෙනවනේ. වෙන එකක් ගන්න පුළුවන්. අරකින් ලස්සන වැඩේ කරන්න පුළුවන්. අන්න ඒකෙන් මෙන්න මේ වගේ ලූප් එකක් හදාගන්න. ලූප් කියන්නේ රවුමක් වගේ රින්ග්යක් වගේ හදාගන්න. ලූප් එහෙම නැත්නම් කොහොමද කියනකොටේ රින්ග්යක් හදාගන්න. මෙන්න මේක මේ වගේ ඔතලා ගන්නවා. පැහැදිලිද? අදලා ඒකට සෙට් කරනවා මෙහෙම එකක්. කොහොමද? හැන්ඩල් එක මේ ලූප් එකේ මෙන්න මෙතෙන්ට මොනවද තියෙනවද පුතේ? මෙන්න මේ වගේ තියෙනවා. මොනවද තියෙනවද? තියෙනවා කවුද පුතේ? ග්ලාස් මාතෘකාවක්. ඒ කියන්නේ කවුද? ස්ටිල් බෝලයක් තියෙනවා. ග්ලාස් මාතෘකාවක්. හැබැයි හොඳට මතක තියාගන්න ග්ලාස් මාබල් ගඩිය ලූප් එක චුට්ටක් විතර පොඩි වෙන්න ඕන. දැන් ලූප් එක මෙහෙම තියෙදි ග්ලාස් මාබල් එක මෙච්චර එකක් ගන්න බෑ. තේරුණායි? මේ ග්ලාස් මාබල් එක ලූප් එකකින් වැටෙන වටේ ගාන තියෙන්න ඕන. තේරුණාද කියන එක? හොඳ නැද්ද? ආ දැන් මේ කියන්නේ මේ වගේ එකක්. මේන්න මේ වගේ නම් ලූප් එක තියෙන්නේ මේ තමයි ග්ලාස් මාබල් එක යාන්තම් තියෙන්නේ. චුට්ටක් මේක වැටුනොත් මාබල් එක අතරින් යන විදිය තියෙනවා. තේරුණාද? අන්න හරි. සිද්ධිය පැහැදිලිද? මේ මේ වගේ හරියන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ we have to now heat the loop. මේ loop එක මොනවද කරන්නේ? රත් කරනවා. රත් කරාට මෙයාගේ size එක glass marble එක වෙන වෙනම දෙයක් කරන්නේ ඔය. When you are heating size of glass marble gets increased. ග්ලාස් මාබලෙ මොකද වෙන්නේ? ඉන්ක්‍රීස් විශාල වෙනවා. ඇස් එල් ඇස් ලු ගෙට් ඉන්ක්‍රීස්. මෙයාගේ සයිස් එකත් වැඩි වෙනවා. රින් එකක් මොකද වෙන්නේ? විශාල වෙනවා. තේරෙනවද? හා. හැබැයි තින් වැඩි ලොකු වෙන්නේ ග්ලාස් එකද ලූප් එකද? අර මෙටල් එක, ලෝහය, කොපර් එක, මේ කොපර් රින් එක සෑහෙන්න විශාල වෙනවා. විශාල දෙක. දැන් මොකද ටික වෙලා කියද්දී අරක යටින් හැලෙනවා. කවුද යටින් හැලෙන්නේ? මාබල් එක යටින් පහළට වැටෙන ඔබ්සර්වේෂන් එක මොකද පුතේ? when heating කියන්නේ කියන්නේ පුතේ මාබල් fall down පහළට වැටෙනවා මේක හරහා through the loop. loop එක අතරින් වැටෙනවා. ඇයි වැටුනේ? මේ ඇයි වැටුනේ? මෙයාගේ එක්ස්පැන්ෂන් එක ග්ලාස් වල එක්ස්පැන්ෂන්ට වැඩිය වැඩි. එයාට වැඩිය මාබල් සරි ග්ලාස් එකට වැඩිය ලූප් එක මොන වුණාද? සයිස් එක වැඩි වුණා. තේරෙනවද? කොහොමද මේ කන්ෆියුෂන් එක? The metal loop, the copper loop expand ප්‍රසාරණය වෙනවා greater than කාට වැඩද පුතේ? ග්ලාස් මාබල්. සිද්ධිය පැහැදිලිද? කොහොමද මේකේ ඊළඟ සිද්ධිය හදන්න පුළුවන් නැහැ? කොයි වෙන්නේ ඉතින්? හදන්න ඕන හදන්න ඕන. දැන් මෙහෙම නොහොඹ බෑ. ඇත්තට ඔබ හදන්න කයි උත්සාහ කරන්නේ? මේ ගෙදර මේ වගේ කොප වායක හොයාගන්න පුළුවන්ද? හරි. ඒකට මේ වගේ අම්බරලා මේ වගේ සෙට් කරලා හැන්ඩල් එකකුත් ලීමිටක් අහගන්න පුළුවන්. මේ ලීමිටක් තියෙන්නේ. ලීගල කබල ගන්න පුළුවන්ද? ඊළඟට ඉතින් කිල් පෝලයක් හොයා ගන්න තියෙන්නේ. ඊට පස්සේ රත් කරන්නේ කොහෙද කියලාද? ගෙදර ගෑස් එකේ කියලා. තේරුණාද? නැතුව මේකට මේ විස්කෝට් උස්සන් එන්න නැයි බන්සන් බඩ හොයන්න. පැහැදිලිද? දැන් කොබල කරන්න පුළුවන් නැහැ. හා. මට කරලා වීඩියෝ එකක් දාන්න ඔන්ලයින් දරුවෝ ටික. පුළුවන් නේ? ආ රයිට්. ඔන්ලයින් ජීවිතේ ෂෝ. අපේ ෆිසිකල් ළමයි ටිකක් හොඳයි. පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ පුතේ. මේ ගෑස් එක ගෑස් සිලින්ඩර් ඇතුළට වැටෙන්නේ. ඒකට මුකුත් දෙන්නේ ඩෝල් ගාලා සද්දයක් එයි මොකද මේ කිරුවත් දෙන්නේ. මේ දැන් රත් කරනවා කියලා එක දිගට රත් කරනනේ මේ ෆ්ලේම් එක නම් මෙහෙම තිය තිය රත් කරනවා හරි. මේ තියාගෙන ඉන්න අපෝ ගන්නට යකලා දෙන්න අපෝ ගන්න. එකට රත් වෙන්න දෙන්න එපා අපි පුදුරනවා. තේරෙනවද? අනිවාර්යෙන්ම අපේ බාධකයක් තියාගන්න මෙහෙම. ඒ වගේ දැන් නැත්තම් කරන් තියෙන්නේ
ග්ලාස් මාබල් එක දැන් මුලින් තියන්න. වැටෙන්නේ නෑනේ. ඊට පස්සේ මාබල් එක අයින් කරන්න. අයින් කරලා අරක හොඳට රත් කරන්න. එතන රත් කරලා මොකද කරන්නේ? ආව මාබල් එක දැන් දිරවට මොකක් ගාලා යටින් වැටේ. තේරුණාද? අන්න ඒ වගේ වැටෙනවා. තේරුණාද කියන එක? ඔව්. හා. දැන් ගන්න. මාත කියන්නකෝ දැන්. come on. expansion of කොහොමද ඉපිට කියන්නේ? මාටි පොඩඩ කියන්නේ? expansion of solid. expansion of solid. ඔව්. copper ring එකක් පේනවද? metal wire එකක්? yes. හරි. marble එකක් දැක්කද? yes. දැන් කියන්නකෝ මාත කියන්නේ. come on. size of the come on. size of metal, metal wire. it's slightly smaller. යාන්තමී. යන්තම් පොඩි slightly smaller than the marble. marble වැඩි පොඩ්ඩක් පොඩි. හරිනේ. now heat the setup. try කරන්න observation කියනකෝ දෙන්න. observation එක මත කියන්න බැරි. when heating marble falls down to the loop. conclusion එක. the copper loop expands. expand කියන්නේ ප්‍රසාරණය වෙනවා. greater than the marble. අන්න ඒක ඉතින් පහළ වැටෙනවා. පැහැදිලිද? හරි පටන් ගන්න. ඉක්කොට ලිය ගන්න පුතේ. දැන් ඉන්න එපා. වේගෙන් ලියන්න.
දරුවෝ ටික මේක තමයි ඔයාලට ඔයාලගේ නංගිල මල්ලට ක්ලාස් එකට එන්න කියලා යදාලා විස්තර තියෙන ෆයිල් එක මේ කියවතර ක්ලාස් එකද ලබන අවුරුද්දේ ග්‍රේඩ් 6 ඔයාලට මේක දුන්නද? දුන්නේ නෑනේ. පව්වනේ එයාලට දෙනවා මේ මේ හැම ෆයිල් එකක් දුන්නනේ. ඒක තමයි මේ මේ හැම ෆයිල් එකක්ද මේ මේක හෙට ඔයාලගේ ක්ලාස් එකේ නලස හෙටනේ තියෙන්නේ. ආ හරි, හෙට නලසේ ක්ලාස් එකේදී ඔයාලට ලැබි. අද නලසේ ක්ලාස් එකේ නැති දරුවන්ට දෙනවා. ඒ වාලට දෙන එක නංගිල මල්ලේ නංගිල මල්ලේ දෙන්න. අපි උන්ට දවස් විතරක් කියන වෙන මේ දවස්වල ඵලයල මෙහාට කියලා නේද ඉතින්. සයිට්. හරි නේ අපි යමු. Let's go for the next topic. කියන වැඩිය. මේ ටොපික් එක කියන්නේ ඉබ්බට කියන්න දෙයි. අදි මදි යන්නේ applications of ඉබ්බට කියන්න. Applications of expansion of solid. මේ applications කියලා ලියා ගන්න දැන් යදී applications කියන්නේ යදී මොන වෙලාවකද මේව use වෙන්නේ කියන එක. Applications of expansion of solids. Applications of expansion of solids. සිද්ධිය පැහැදිලිද? හවුද නැද්ද? හා. එනකොට මේ ඉක්මනට කියලා දෙනවා සිද්ධි ඔක්කොම ටික. වැඩ සේරම නවත්තලා අහගන්න. හරිනේ? එක පැනක බලන්න එපා. පැන්සල කරලා තියාගන්න එපා. හොඳට අහගන්න. නීපුතු ගන්නත් එපා. මට ඔරවන්නත් එපා නීපුතේ. අනේ බලන්න. හරි? අවසාන පෙළේ හරිනේ නීපුතේ? බලලා හරිද? හා. මෙන්න කරන එක. මේ ළමයි සමහර ක්‍රීම් සෝඩා බෝටල් තියෙනවා. ඒක නම් හොඳ එකක් වෙන්න තියෙන නේ පුතේ. මේ මොනවද? සමහර මොන බෝටල් පුතේ? ක්‍රීම් සෝඩා බෝටල්. අර එලිෆන්ට් හවුස් වගේ නේද? අලියෙම ඉන්න එක. අර අලියා. මේ අන්නේ බෝටල් තියෙනවා. ඒ බෝටල් එකේ ලිඩ් දෙක. බෝතලේ මූඩිය. අර ගලව ගන්න ට්‍රයි කරනවා. ට්‍රයි කරනවා මේ වගේ අඩුවක් දාලා නෑල්ලන්නේ පුතේ. මෙහෙම එකක් නේ තියෙන්නේ. මේකෙන් ගලවන ගලවන ගැලවෙන්නේ ඊට තදවිල. දැන් මොකද කරන්නේ? යහුව බෝතලේ එක මොකරි ගලක් ගහලා කුඩු කරනවා මේක. උතරාදි එහෙම කරන්න යන්න එපා. මේ සමහර වෙලාවට දැන් මෙටල් ලිප් මේක මෙටල් එක මෙටල් ලිප් ටයිට්ලි ෆිටඩ් ටු ද ග්ලාස් බෝටල් ඉන් ෆිසි ඩ්‍රින්ක් බෝටල්. පැහැදිලිද? You have to remove that but it's difficult. In that occasion that's the thing you have to follow. මේව කරනවා. ගන්නවා බීකර් එකක්. නෑ මොන හරි කන්ටේනර්. ගෙදර බීකර්ස් නෑ නේද පුතේ? ඔය ඉස්කෝලේ නම් මේ වුණා වයි. අන්න ඒකට මෙන්න මේ විදියට පිස්සු ඩ්‍රින්ක් බොටල් එක දානවා. අන්න එහෙම දැන් තියෙන්නේ. අන්න එහෙම. මෙන්න මෙතන මොනවද වෙනවද? දානවා මොනවද? මොන වෝටද? හොට් වෝටර් දානවා. හොඳට රස්නේ වතුර දානවා. දැන් මොකද වෙන්නේ? මෙටල් ලීප් කියන්නේ පුතේ. මෙටල් ලීප් gets expanded. Expanded? එයාගේ size එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙයාගේ size එක වැඩි වෙනවා. තේරුණානේ? size එක වැඩි වෙනවා කියන්නේ මේ මෙයාගේ size එක glass එකේ size එකට වැඩි වෙනවා. ඊට වඩා metal වල expansion එක වැඩි. දැන් මොකද වෙන්නේ? අර තද වෙලාද මෙදී චුට්ටක් විතර පුරුල් වෙනවා. Then we can easily remove the lid by using the bottle opener. අර bottle opener එකෙන් දැන් ලී අයින් කරන්න ලේසි. මේ මෙහෙම වෙයි තමයි නේද? ටිකක් වෙලා තියෙද්දි මේක එක්ස්ටෙන්ඩ් වෙලා 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 බෝඩිය ගලවන් ගියොත් එහෙම
අපරාධ ක්‍රීම් සෝල්ට් එකේ වතුරේ. එහෙම වෙන්නේ නෑ. තේරෙනානේ? ආ. ඔන්න පළවෙනි ඇප්ලිකේෂන් එක කියවන්න පුතේ මාතේ කියවන්න. To remove come on ඉබ්බට කියන්න පුතේ. To remove ඉවත් කරන්න metal lid. Lid කියන්නේ මූඩිය. Metal කියන්නේ ලෝහ මූඩිය. Of a fizzy drink bottle. Fizzy drink කියන්නේ අර cream soda, nectar වගේ තියෙනවනේ අන්න ඒ වගේ bottle. Plastic එක නෙමෙයි. Plastic එක නෙමෙයි මොනවද? Glass එක ගන්න හරි fizzy drink bottle. By keeping the lid in hot water. අර lid එක කොහෙ තියෙනවද? Hot water වල තියෙනවා. Let's go for the second one. තමයි සිද්ධිය පැහැදිලිද? කියන්නේ කියන්නේ සිද්ධිය පැහැදිලිද? ආ මේ අද ගෙදර ගිහිල්ලා අද ගෙදර යද්දී class ඉවරලා අනිවාර්යයෙන් මොනවද කරන්නේ පුතේ? Chanaka sir කිව්ව කියලා අරගෙන මොනවද? Fizzy drink bottle එකක්. ඒකත් එක්ක bottle opener එකක් තියෙන ගෙදර තියෙන bottle opener එක නේද? අන්න ඒක අරගෙන ගිහිල්ලා ඉස්සලා බාන ගොඩක් අමාරු වගේ නේ. මම try කරලා බලන්න ඕනේ මේ ඇඟිල්ලෙන් පුළුවන්ද කියලා ඇඟිල්ල බැරි වෙයි. අර bottle opener එක handle කරන්න. දැන් මොකද කරන්නේ? Hot water වල දාලා දාලා චුට්ටක් කලන්න ඉක්මනට ඒක බොන්න පුළුවන්. අපි කොහොමද කො මොකක් කරලා වැඩ ගන්නව නේ පුතේ? නෑ 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 නෑ. try කරලා බලන්න. ඒක වීලුවට කිව්වේ. නැත්තම් අද කියන්නේපා තාත්තයාද මම ගෙදර යන්නේ නැහැ පිසි ඩ්‍රින්ක් අරන් දුන්නේ නැත්තම් කියලා ඉවරලා හරිද? ෂුවර් නෑ නේ අපේ පන්ති ළමයි. මේ ඔන්න අහගන්න ඊළඟ එක. second one මේ තියෙන ඊළඟ එක. guess කරන්න මොනවද කියලා? මොනව වෙන්න පුළුවන්ද? මොනවද මොනවද මොනවද? මොනවද? රේල්ස්. මේ මොනවද? පොඩි පරතරයක් තියෙනවා රේල් පාරවල් හදද්දි. දැන් කොහොමද කියන්නේ? gaps are left. නැත්තම් keeping gaps. ඉඩක් තියෙනවා keeping rails. to provide space. ඉඩක් යන්න space එක දෙන්න අවකාශ දෙන්න ඉඩ දෙන්න for expansion. expansion කියන්නේ සයිස් එක නැත්නම් ලෙන්ත් එක හරි වොලියුම් හරි වැඩි වෙන එකනේ. තවල්ට මෙන්න මේකේ ලෙන්ත් එක චුට්ටක් විතර වැඩි වෙනවා. මෙයාගේ ලෙන්ත් එකත් වැඩි වෙනවා. ගැප් එක පොඩ්ඩක් අඩු වෙනවා. මේ විදියට. මේ විදියට. රෑට ඕකේ අනිත් පැත්ත. රෑට සීතලයිනේ. දැන් මොකද වෙන්නේ? මේක හැකිලෙනවා. expansion දේ අනිත් පැත්ත. ඒකට කොහොමද කියන්නේ? contraction. කොහොමද කියන්නේ පුතේ? කන්ට්‍රැක්ට් කරන මේ ලෙන්ත් එක අඩු වෙලා මේක මේ ගන්නට. මේක මේ ගන්නට. චුට්ටක් විතර ලෙන්ත් එක අඩු වෙනවා. මේකෙත් ඔහොම අඩු වෙනවා. ගැප් එක වැඩි වෙනවා. හදිසියෙන්වත් ගැප් තිබුණ නැත්තම් මේක මෙහෙම සෙට් කරනවා. ඔය විදියට සෙට් කරනවා. එක ගැප් එකක්වත් නැතුව රේල් පාර හදන ඉංජිනේරයෙක් ඇවිල්ලා. තවල්ට රත් වෙනවා. රත් වෙනු දිග අඩු වෙන වැඩි නේද? කියන්න. ටික වැඩිනවා. මෙහෙම දීදි වැඩි වෙන ඉඩක් නැහැ නේ. ටික වෙලාවක් යද්දි දැන් රේල් පීලා තියෙන්නේ මෙහෙමයි. ඔන්නෝම රේල් පීලා තියෙන්නේ. ටික වැඩි කරගෙන. හරිනේ? කලින්ද වල ටික වැඩි. මේ මෙහෙම යද්දි ටික වැඩි වෙනවා. කෝච්චි එනවා. මෙතෙන්ට ආවද? කෝච්චි හිතා ගන්න මේ මොන පාර යනවද කියන්නේ. සුපර්ලේ. තේරුණාද? ඇයි ඇයි කෝච්චියට පුළුවන් ළමයි මෙහෙම වෙන ගමන් අර උගේ තියෙන රෝද මෙහෙම තියෙන ඒවා මෙහෙම කරගන්න. එහෙම මෙහෙ දැන් කෝච්චිය මෙහෙම එනවනේ පුතේ. දැන් මේ මේක ගැප්ස් තිබුණ නැති වුණා නම් මොකද වෙන්නේ? length of rails geti increase. increase. පැහැදිලිද? length එක වැඩි කරගන්න rail will be curved. වක්‍ර වෙනවා. දැන් හිතන්න ළමයි කෝච්චිය එනවා. කෝච්චියට පේනවා අඩු රේල් පාර මෙහෙම ඇවිල්ලා තියෙම තියෙනවා. උගේ රෝද ටික මෙහෙම ඕම යන්නේ ඒවා. දැන් යන්නේ මෙහෙම මෙහෙම. එහෙම කරන්න දැන්. තේරුණානේ? ඌ පෙරලෙනවා. අනේ පෙන්නන්න පුතේ කොහොමද කියන්නේ? කලින් මෙහෙම මෙහෙම ගියේ බොරොද්ද දැන්? මෙහෙම මෙහෙම යන්නේ. ඉවරයි. යන් ඊළඟේ කියන්න පුතේ. තේරුණා. දැන් කියන්න පුතේ. කමොන්. ටික ගන්න. keeping keeping gap. gap කියන්නේ අර ප්‍රසාරණයට වොලියුම් එක වැඩි වෙනින්
Third one. කියන්න පුතේ මාතෙක් කියන්න come on. Fitting. Equipment. ඔක්කොම ටික. Fitting metal not wheel. Fit කරන සම්බන්ධ කරන එක metal rim. Rim එකක් set කරනවා for a cart wheel. පරත්ත රෝදෙකට. තේරෙනවා නේද? කොබන් එක කරන හැටි දන්නේ නැහැ. පරත්ත රෝදෙට රිම් එක ගහන හැටි දන්නේ නැහැ. මේක ගැන පරණ සයන්ස් එකක්. කියනවා නම් දැන් කරත් ඇත්තෙත් නැහැ. දැන් තියෙන්නේ වෙන වෙනේ ඉලෙක්ට්‍රික් වෙහිකල් තරමල තියෙන දැන් මොනෝරේල් එහෙම තියෙන්නේ. එහෙනම් අපි තාම කරත් ගැන කතා කරනවා නේද? හේතුව මේ මේ ෆ්‍රේම් පොත ලියපු කෙනාට කරත් ඇත්ත තිබිලා තියෙනවා. ඔව්. ඉතින් එයාගේ තාමත් කරත් ඇති. අපි ඉතින් කරත් ගැන ඉගෙන ගන්න. අහගන්න හරි. ඒකට මේක පොඩි සයන්ස් කැලලක් තියෙනවා. අහගන්න සයන්ස් කැලල. මෙන්න කරත් රෝදේ. ඒක හදලා තියෙන්නේ මොනවලින්ද පුතේ? කරත්තරෝදේ හදලා තියෙන්නේ ලීවලින්. වුඩන් කාට් වීල්. කොහොමද කියන්නේ? වුඩන් කාට් වීල්. තේරුණාද? අර ලොකු රෝදේ. තේරුණාද? මෙන්න මේ වුඩන් වල ලී රෝදෙට අපි රිම් එකක් සෙට් කරනවා. යකඩ පටියක්. මෙන්න ඒ රිම් එක. This becomes metal wheel. කවුද වැඩිය? Metal wheel. දැන් මේ කියන්නේ මෙහෙම తిවුවට පස්සේ තියන්න දැන්. මෙයාගේ සයිස් එක ලොකුයි මෙයාට වඩා. තියන්න පුළුවන්ද? තියන්න බෑ. ඇදලා දාන්නද රබර් එක වගේ? යකඩ පටි ඇදෙන්නද? ඒව කරන්න බෑ. දැන් මොකද කරන්නේ? මෙන්න මෙයා හීට් කරනවා. රත් කරනවා. රත් කරද්දි මෙයාගේ සයිස් එක මොකද වෙන්නේ? ඊ ලොකු වෙනවා. අර මීට වැඩිය මොකද වෙන්නේ? ලොකු වෙනවා. දැන් රත් කරන එක මෙතන තියෙනවා. තියන්න පුළුවන්ද බැරිද? තියන්න පුළුවන්ද බැරිද? පුළුවන් පුළුවන්. ආ දැන් ඔහොම තියෙනවා. දැන් රත් කරද්දි සීතල වෙනවනේ. හීට් කරද්දි එක්ස්පෑන්ඩ් වුණාට කූල් වෙද්දි මොකද වෙන්නේ? කෙටි කන්ට්‍රැක්ටඩ් ඇකිලෙනවා. දැන් අර මෙයා මෙන්න මේ මෙටල් රිම් එක කාට් වීල් එක තදට විට් වෙනවා. තේරුණාද නැද්ද? වැඩි හරි. පැහැදිලි? මෙටල් වීල් ටයිට්ලි ෆිටඩ් ටු ද කාට් වීල්. දැට්ස් ඕල්. තේරුණාද? පැහැදිලිද කියන්නේ? අන්න හරි. එන්න පුතේ. අයියක් වැඩි හරි. ගන්න. ෆිටින් ඒ මෙටල් රිම් ටු ඒ කාට් වීල්. දැන් ළමයි එක්ස්පැන්ෂන් ඔෆ් එක්ස්පැන්ෂන් තුනක් තිබුණනේ මොකද්ද? සත්‍යං. Expansion of solid second one. Can expansion, expansion of liquid. Expansion of gas. Expansion of solid. හගන්න අපි ඊළඟ කේස් එක. ඊළඟ ටොපික් එක මොකද පුතේ? Expansion of liquid. මොනයි පුතේ? මොනද මොනද? Expansion of liquid. එන්න පුතේ. මේ ටොපික් එකේ expansion of liquids then කවුරුවත් පෑනක්වත් පොතක්වත් අතින් අල්ලන්න එපා ටියුට් එක බලන්නත් එපා හොඳට මේ පැත්ත බලන්න first we need to take a bottle අපි ගන්නව වෙන මොනවත් නෙවෙයි මෙන්න මේ වගේ බෝටල් එකක් ඒ ගන්නේ glass bottle එකක් හොඳ ගන්නේ පුතේ කියන්නේ කියන්නේ හොඳ ගන්නේ glass bottle into the glass bottle අපි මේක ඇතුලට දානවා water ඇත්තටම අපි දාන්නේ colored water කොහොමද දන්නේ පුතේ colored water now we have to fix a stopper මෙයා කවුද බටව stopper එක අපි හරිද මම මේක මෙහෙම ඇන්දට ඔයාලා ගෙදරදී මේ જાතිය බොටල් හොයාගන්න බැරි වෙයි ගන්න ඕඩිකොලම් බොටල් එකක් තියෙනවනේ තියෙනව නේද ඕඩිකොලම් තියෙන බොටල් තියෙනවනේ අන්නේ ගොඩේ ප්ලාස්ටික් වගේ පොඩි මුඩියකුත් තියෙනව නේද ඒකේ සිදුරුකුත් තියෙනව නේද අන්නේ සිදුරට ගාන්න ඔයාලගේ පෙන් එකේ ටියුබ් එක අර පෑන් බඩේ නියමෙට සෙට් වෙනවා තේරෙනවද නැද්ද දැන් මම මෙහෙම බොටල් එකක් අතට ඔයාලා ගෙදරට ගන්න මොකද පුතේ? ඕඩිකොල බොටල්. ඒකේ ඔක්කොම සෙට් එක තියෙනවා. බොටල් එකක් තියෙනවා, ග්ලාසුත් තියෙනවා, ස්ටොප් එකක් තියෙනවා, සිදුරකුත් තියෙනවා. තේරෙනවද අපිට ඒ දින මොකද? අර පෑන් ඉවරෙච්ච පෑනක් අරගෙන ඒක තියෙන ටික
තේත නැති යන්න අපි අපරා තින් දිනව ගන්න අරගෙන මෙන්න සෙට් කරන්න පුළුවන් ද වැඩි දැන් තද වෙන්න ගහනද මේ පොඩි ලියුස් තියෙන දෙන්න බැ හරි කැව්වා දැන් කරා තියෙන මෙන්න මේක තිව්වා කන්ටේනර් එකට වාජනයක කන්ටේනර් මේ තියෙන්නේ කවුද පුතේ කවුද කවුද ක්විස් දැන් කියන්න පුතේ පෙන් ටියුබ් එක දැන් කරන්නේ අවසානට මේකට මොනවද දානවද මෙන්න මේව දානවා කවුරු දානවද පුතේ හොට් වෝටර් දානවා දාති හීට් එක මම ඩොට් දාන්නේ හොට් වෝටර් වලට හොට් වෝටර් වල ඉඳලා හීට් එක කොහාට යනවද මෙන්න මේක ඇතුළට යනවා කලර්ඩ් වෝටර් යනවා කලර්ඩ් වෝටර් මේ ගන්න තිබුණා අපිට මේ තියෙන්නේ ඉනිෂියල් වොලියුම් දැන් ලකට මතක ඇති ඉනිෂියල් කියන එක කියන්නේ ඉනිෂියල් කියන්නේ ආරම්භක වොලියුම් එක ටික වෙලාවක් යද්දි මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා උඩින් එළියට වදිනවා ඒ කියන්නේ වොලියුම් එක මොකද වෙන්නේ වැඩි වෙනවා හවුද නේද ආ ඔබ්සර්වේෂන් මෙන්න මේක කලර් වෝටර් මෙන්න මේක එළියට එනවා කලර් වෝටර් රයිට් රයිට් කියන්නේ ඉහළ යනවා along along කියන්නේ දිගේ මොනවද දිගේද පුතේ along ද කියන්නේ කියන්නේ pendium pendium එක දිහට යනවා conclusion එක මම pendium එක මේ පැත්තේ දානවා පුතේ මේන්න මෙයා pendium එක කියන්න බටව conclusion කියන්නේ කියන්නේ conclusion එක මේ heat නිසා water වල volume එක මොකද වෙන්නේ වැඩි වෙනවා ඒකනේ උඩින් ආවේ කවුරු වතුර දාන්නේ මේකට නැත්නම් හීල් මෙහෙම හීල් කරලා වතුර දාන්න කවුරු හරි නෑ නේ වොලියුම් එක මොනවද නේද වැඩි වෙලා දැන් කියන්න පුතේ කන්ක්ලූෂන් ඉන්ක්‍රීසින් කො කියන්න පුතේ වොලියුම් වොලියුම් කවුද කවුද වෝටර් ඒ කියන්නේ එක්ස්පැන්ෂන් ඔෆ් මේක අයින් කරන්න පුතේ ඉනිෂියල් වොලියුම් කියන එක එකක් පස්සෙලෙමු expansion of කවුද පුතේ liquid due to මොන වින්දද heat දැන් හරි cell water level එක cell volume initial level මෙන්න මේ තියෙන්නේ this become හරි කොහොමද stop බලන්න අඩේ හරි මට ලියන්න පුතේ right ඉක්මනට diagram එක complete කරගන්න පුතේ ඒකේ observation එක conclusion ඔක්කොම ලියලා දාන්න පුළුවන් දැන් come on පටන් ගන්න online දරුවෝ ටික පැහැදිලිද පුතේ online පොඩියෝ ටික වැඩේ පැහැදිලිද yes sir ඉක්මනට ලියන්න yes, පුතේ yes finish හරි ඒ finish කියනවා කියන දේ මම ලිව්වද ඉතා පැහැදිලිව ලියා ගන්න
මේ පඩියන් ටික මේක ලියල ඉවරද පුතේ? හවුද නැද්ද? ඇහින්නේ? ආ අපි ඊළඟට යන්නේ expansion of solid ඉවරයි expansion of liquid ඉවරනේ. බැලුවා ඊළඟට page එක. ඒක fill කරද්ද blank එක. නැද්ද? ආ පුළුවන් නම් fill කරන්න. Expansion of liquid is practically used in producing the net of the expansion of liquid is practically used in producing come on. Abhi online karu anuban online hai hari kyan bedi online dana ada kyan mic on kala kyan bedi expansion of liquid is practically used in producing electricity anna hari monada thermometers balanne mehemayak matakada kiyala bedi මේ මේ කේස් එකක් මතක ගන්න. පොඩි පොඩි කතා නවත්තන්න පුතේ. ඔබ දැන් ඉස්සරට බාධා වෙනවා, ආලට බාධා වෙනවා. මේ මේ බලන්න මේ මේ මහා තර්මෝමීටර් රාජේ. ඒ කවුද පුතේ? තර්මෝමීටර්. කියන්නේ කියන්නේ කවුද කවුද? Thermometer. මේක ඇතුලේ මොනවද තියෙන්නේ? Ecometry. එහෙම නැත්නම් කවුද? Alcohol. මේ කවුද? එයා කවුද පුතේ? Bulb එක. මේක දාලා beaker එකකට. කෑ ගන්න එපා පුතේ අහගන්න. You have to right? You have to dip the bulb of the thermometer in water. මේ water වල දාලා when you heat it make a rub කරොත් දැන් මේ mercury ටික මොකද වෙන්නේ? ටික 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 මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ volume එක මොනව වෙනවද? volume වැඩි වෙනවා. volume වැඩි වෙනවා කියන්නේ මොනව වෙනවද පුතේ? expand වෙනවා. expand කියන්නේ මොනවද? expansion of solid the liquid the gas පුතේ. liquid තේරුණාද? දැන් කියන්න පුතේ. expansion of liquid is practically used in producing how the thermometers. excuse me sir. ඔව් කියන්න පුතේ. sir මේ mercury කියන්නේ මොනවද sir? රසදිය රසදිය mercury රසදිය ඔය thermometer උෂ්ණක්‍රමාන ඇතුලේ තියෙන්නේ අන්න ඒවා. මර්කරි රසදිය ඇල්කොහොල් කියන එකට ගන්නවද? දැන් සමහර කට්ටිය අනේ කරලා හැදේ දයන්නේ. පිල්ලු කියන්නේ අඬන්නේ සමහර කට්ටිය නේද ඒ දුකට. හරි බං ඇල්කොහොල්. මේ පුතේ වාලෙන් බලන්නත් එපා හරි. මේ ඊළඟට කියන්නේ. next point එක full stop තියනවා blank or alcohol is used here. කවුද යොත් කරනවා කියන්නේ? මර්කරි or alcohol is used here. මට ලියන්න පුතේ. mercury or alcohol is used here extra mercury එහෙම නැත්නම් කවුද පුතේ alcohol මේකදී පාවිච්චි කරන්නේ mercury or alcohol is used here දැන් පොට්ට ටික මේ තව සුට්ටයි තියෙන්නේ මොන පාඩම ඉවරෙන්නේද 9 වෙනි පාඩම ඉවරෙන්නේ පේනවනේ තව පිටුවයි තියෙන්නේ 10 11 හරිම සුට්ටයි ඉගෙන ගන්න ඊටපස්සේ ටිකට paper වලගේ යාළු ඉන්නවනම් කියන්න class එකට එන්න කියලා ලබන සතියේ ඉඳලාම මොනව පටන් ගන්නවද? ටේබල්ස් පටන් ගනීවි. එතන තමයි ඉවරලා පටන් ගන්න මොනේ පුතේ? ඔව්. එතන පාඩම් දෙකයි නේ නේද? රයිට්. අපි කරමු මේ ටික කරමු නේ. මේ එතන ලබන සතියේ ඉඳලා ලබන සතියේ මේ පාඩම ඉවර කරමු. ඊට පස්සේ සතියේ ඉඳලා මොනවද ගන්න පුතේ? පැයක් ටේබල්, පැය භාගයක් ලෙසන් එක. හරිනේ? එහෙනම් පොඩි ටික හදරි ක්ලාස් එකේ උදේට ඉපරේ ඉන්නේ. දරුවනි ගුණී පුතේ ඔකටම හරි යන්න